කිසිඳු දැනුම් දීමකින් තොරව සිය වැටු ඉහළ දැමීම සම්බන්ධයෙන් හේතු විමසීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨයින් අද පාර්ලිමේන්තු වෙත කැඳවා තිබුණා. මෙහිදී මහ බැංකුවේ නියෝජිතයින් ප්‍රථමයෙන් පාර්ලිමේන්තු පක්ෂනායක රැස්වීම වෙත කැඳවා තිබූ අතර එම රැස්වීම අද පෙරවරු 10:30 ට පමණ ආරම්භ වුණා. මීට මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටින බවයි අපකල විමසීමකදී මහ බැංකුව සඳහන් කළේ. ශ්‍රීලංකා මහ බැංකුවේ නිලධාරීන් මෑතකදී සිදු කරන ලද වැටුප්පැඩි කිරීම පිළිබඳ මහ බැංකුව අධිපතිවරයා සහ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු පක්ෂ නායකයින් හා උන්ගේ නියෝජිතයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ සමාජිකයන් සමග මාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලබන විශේෂ රැසීමක් 2024 මාර්තු 5 වන ගහරුවාදා එනම් අද දින පූර්වභාග 10:30 ට පැමිණ සහභාගී වෙන මෙන් සියලු දෙනා වෙත මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. මහ බැංකු පනත පසුගිය වසරේ මාස 6ක්වත් නැ සම්මත කළා. සම්මත කරනකොටත් අපි පෙන්වා දුන්නා දැන් මහ බැංකු අධිපතිතුමායි පාලක මණ්ඩලයයි ගරු මන්ත්‍රීතුමා ඔය කාරණේ වෙනම ගන්න අද කතා කරන්නේ වැටුප්පැඩිවීම පිළිබඳ. ඒකට පැමිණිලා ඔබතුමාගේ අදහස් කියන්නේ. දැන් මුදල් ඇමතිතුමා ඉන්නවද මේ සභාවේ? ඔව් මුදල් ඇමතිතුමා. ඉතින් ඒක යෝජනා කරන්නයි පත් කරන්නයි දෙකම බලතල මුදල් ඇමතිතුමාට දීලා මේ පනතෙන් පාර්ලිමේන්තුවේ නැති කෙනෙක් අතට ඒක දීලා එතුමා නැතුව කරන සාකච්ඡායි තේරුම මොකක්ද? ඔබ විවාදයකට ගන්න මන්ත්‍රීතුමා. විවාදෙ දිනෙවිදී ඔබතුමා මේ කරන කැඳවීමේ තේරුම මොකක්ද? මෙතෙන්දි ගන්න බෑ. දැන් මේ මහා බැංකු නිලධාරීන්ගේ පඩි වැඩි කිරීම මමයි ඉස්ලාම් පාර්ලිමේන්තුවේ මේක මතු කෙරුවේ. ඊට කලින් මම දැනගන්න කැමතියි කැබිනට් මණ්ඩලයේ ඊයේ මේක සාකච්ඡා කරලා තියෙනවා. අපි කැමතියි කැබිනට් මණ්ඩලයේ ගත්ත තීරණය මොකක්ද කියලා. ගරු සභානායකතුමා ඊයේ අමාත්‍ය මණ්ඩලයට රැස් කිරීමෙන් පස්සේ අපේ ගරු අමාත්‍යවරු ඒ පිළිබඳව තමන්ගේ අදහස් ටික ප්‍රකාශ කළා. ඒ වගේම වෘත්ති සමිතියේ වල අයත් මහා බැංකු ඉන්න කැඳවන බව දැනුම් දුන්නා. අපේ ස්ථාවරයේ අපි ඊයේ මහා බැංකු අධිපතිතුමාට පැහැදිලිව ප්‍රකාශ කළා. පොයින්ට් එක වඩ මොකද්ද ස්ථාවරයේ? අමාත්‍ය මණ්ඩලයේදී අපි කරුණු ඉදිරිපත් කළේ මේකේ තියෙන අසාධාරණත්වයේ පිළිබඳව. ඉතින් එච්චරයි මට කියන්න තියෙන්නේ. මොකද අමාත්‍ය මණ්ඩලයේ කරුණු සාකච්ඡාවක් අපි ප්‍රසිද්ධිය අවිල්ල මෙතන කතා කරන්න එන ඔබතුමාට ව්‍යංගයෙන් තේරුම් ගන්න පුළුවන් අපේ මතේ මොකද්ද කියන්නේ. හරි. ඒක මේකට ගුරු මුස්සී වගේ හංගගෙන ඉන්න බෑ. නෑ. මේක හංගගෙන ඉන්නේ. ඉන් අනතුරුව මහ බැංකුවේ නියෝජිත පිරිස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාර්ක සභාව හමුවට කැඳවා තිබුණා. එම රැස්වීම අද පෙරවරු 11:30 රැස්වීමටයි සැලසුම් කර තිබුණේ. මේ අතර මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨයින් ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලය වෙත කැඳවා තිබුණා. රජයේ පාර්ශවය දැනුවත් කිරීමකින් තොරව ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකීන් සිය වැටුප් 70%කින් ඉහළ දැමීම පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී තිබෙනවා. මෙලෙස වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරුන් කිහිප දෙනෙකු සිය දැඩි විරෝධය පළ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.